අයිබෝන් ඔන්න ඉතින් හැමෝම දන්න රෙසිපි එකක් තමයි අද අරගෙන ආවේ හරිම පාසයෙන් හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කොළපාට රැකෙන විදිහට බෝංචි ව්‍යංජනයක් හදන හැටි තමයි මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ මම මෙතනදී බෝංචි ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා ලුණු ගෙඩියකින් භාගයක් අරගෙන තියෙනවා අවමිරිස් කරලක් ලොකු අවමිරිස් කරලක් අරන් තියෙනවා රම්පි කරපිංච අරගෙන තියෙනවා මුලින්ම කරේ මම බෝංචි ටික හොඳින් සුද්ධ කරගෙන සෝදගෙන ඇවිල්ලා මෙන්න මේ වගේ බොන්චි කරල දෙකට කපලා මිටියට එකතු කරගෙන මෙන්න මේ වගේ පුංචි කොටස් වලට කපා ගත්තා. ඒ අතරේ මං ක්‍රම්පි කරපිංච ටිකත් සූදානම් කරගත්තා. මේ තියෙන මං සූදානම් කරගත්ත බොන්චි ටික. ඊට පස්සේ මං බොන්චි ටික මෙන්න මේ විදිහට අරගෙන ඒකට මුලින්ම කරේ කහ ටිකක් එකතු කරගන්නවා. මුලින්ම කහ කුඩු ටිකක් ඊට පස්සේ මම මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා තේහදී භාගයක් විතර වගේ ලුණු එකතු කරගන්නවා මේකට මම 3-5 එකතු කරන්නේ නැහැ ඒකට ප්‍රධානම හේතුව තමයි 3-5 එකතු කරලා අපි ටෙම්පරාදුව දැම්ම ගමන් වෙන්නේ බෝංචි වල පාට වෙනස් වෙන එක ඒක තමයි මගේ බෝංචි හදන එකම රහස මම හොයාගත්ත විදිහට නම් බෝංචි ටිකට මුලින්ම ටෙම්පරාදුවට දානකොට 3-5 කුඩු එකතු කරන්නේ නැතුව තමයි තෙම්පරාදුවට දාලිම මේ ටික හොඳින් කලවම් කරගෙන දැන් මම හදාගන්නේ පොඩි තෙම්පරාදුවක් දාන්න මේකට තෙල් ගොඩක් දාන්න තෙල් මේස හැන්දක් දානවා ඊට පස්සේ මම හොඳට තෙල් ටික රත් වෙන්න ඇරලා ඒකට අර අපි සෝදානම් කරගත්ත රම්ප කරපිංචා ලුණු ටික ඒ ටික පොඩ්ඩක් තෙම්පරාදු කරගන්නවා මේ විදිහට යාන්තම් වගේ තෙම්පරාදු කරගෙන ඒක තමයි පොන්චි ටික එකතු කරගන්නවා දැන් බෝංචි ටික තරමක් තැඹිලා තියෙන්නේ දැන් මේකට කිරි එකතු කරන්න ඕන මෙන්න මේ විදිහට මිටි කිරි තමයි මම මේකට එකතු කරන්නේ මිටි කිරි කෝප්ප කාලක් විතර මම එකතු කරගන්නවා මේ වෙලාවෙදී තමයි මම මේකට 3-5 කුඩු එකතු කරගන්නේ 3-5 කුඩු තේ හැදි කාලක් විතර වගේ මේකට එකතු කරගන්නවා මේ අවස්ථාවේදී ඕනනම් ඔබලොන්ට ඕනනම් මිරිස් කුඩු චුට්ටක් එකතු කරගන්නත් පුළුවන් මිරිස් කුඩු ගොඩක් අවශ්‍ය නැහැ මම පොඩ්ඩක් විතර වගේ තමයි එකතු කරගත්තේ මේ විදිහට තමයි මම බොන්චි එක උයාගන්නේ තව චුට්ටක් තැම්බෙනකම් ලිපේ තියාගන්නවා හැඳි ගාමින්ම ඉන්නවා නැත්තම් කැටි ගැහෙන්න බලන නිසා හරි සුවඳයි මේ වෙලාවේ හන්දට තැඹිලා තියෙන බොන්චි එක මේ විදිහට තමයි මම බොන්චි ව්‍යංජනය හදාගන්නේ මේක හරිම රසයි ඒ වගේමයි මේ කෑලි හරි කිරි රසයි ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න රස කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා මම දාන මේ වීඩියෝස් වලට ඔයාලා කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න මම දාන වීඩියෝස් ඉක්මනින් ඔයාලා ළඟට ගෙන්න ගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න එහෙනම් ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන තුරු ගිහිල්ලා එන්න සුබ දවසක්